සද්ධාතිස්ස මහරජුගේ කතහාාව. මෙසේ අසන්නට ලැබේ. යහපත්තුතුන් දිවයිනක් වු බොහෝ සත්පුරුසියන්ට වාසත්ථාන වූ ඉතා සුභික්ෂ වූ සිංහල දීපයෙහි සද්ධාතිස්ස නම් රජෙ කරාජ්‍යය කරවීය. සිංහාසන ගතව වේකයට ප්‍රමිණ නීවරණයෙන් දුරු සිතතිය රජට මෙවැෙන සිතිවිල්ලක් පහළ විය. බදුරජාණන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ දේවතා ප්‍රශ්නයකදී පිරිසිතු දානය වරණනා කරමින්. ඇතැම් කෙනෙක් විසම චරිතය පිහිට අනුන් කපා කොටා වදදී ස්ෝකෝපදවා දන්ගතිය. දඩුවන් සහිත වූ හැඩු කඳුලෙන් යුත්තේ දානය සමපැඇත්ම පිහිතා දුන් දාානය හා සමවාට නොපිමිනේ යැයි දෙසනල්ලාදී. ම උතුන් වූ පිරිසිතු මහත් අනුසස්්‍රති ධානයක් දෙන්නේ නම්. විසම දාානය දුරකොට සමධානයක් දෙන්නේ නම් බුදුරජාණන් වහන්සේ විසින් පසස්නා ලද සියකය වෙහෙසීමෙන් දානයක් දෙන්නේ නම් යෙහෙකයි සිතා සිය මෙහෙස අමතා සොඳුර දැන් සස්්‍ය කාලියයි සස්්‍ය පැහිී ඇති බැවින් බොහෝ දෙන තුමූම ගොයන් කැපීම කරත් මමත් කසාවත් හැඬගෙන දෑකැත්තගෙන ඇල්කෙත්තුලට ගොස් ඇල්ගොයන් කපන්නෙමිය. ඒ වී ගෙනවුත් බස්සාදා ව්‍යන්ජන සහිතකොට සංගයාගෙන් ලබාගත් භික්ෂු නමකට දන් දෙන්නේමේ. ඉතින් සංඝයාට දෙන්නේ නම් ඒ ධනය බුදුරජාණන් වහන්සේ විසින් වරණා කරන ලදී. මම ඒ ධානය දීම සඳහා බැලමෙහෙ කරන්නම මේ කීය. මෙසේම කාරණය දේවයට කියා රැයින්ම නැගිට ඉටත ගොස් මහමග සිතගන යනයන මෙනි සුන්ගෙන් විචාලීය. මහම සිටි හු දැකයක් ගෘහපතිය. සතුට සිතින් ඔහු වෙතගොස් මෙසේ විචාලීය. ඔබගේ අප්පා සිව් මැලිවෙත්. ශරීරේද සුවසේ වැඩුණකි. මිත්‍රය ඔබ තනිව කුමකට මෙහි සිටි නැහිද.මිත්‍රය මම කංකරුවත්ම දවස්කුලියට වැඩකර. එසේ කොට යමක් ලබන් නිෙම්නං එය ගෙන යමි රජකීය. මාවිසින් මෙවැනි කම්කරුවෙක් මින් පෙර නොදක්න අල්ලදී. මේ ශරීරයේ රජකම් කිරීමට සුදුසුයි. මේ බැලමෙහි කිරීමට යෝග්‍ය නොවේයක ගෘහපතියා කවරෙක් හෝවේවා කුඹුරක ගොයන් කපන්ට හැකි දැයි විචාලයය. එසේ හැකයයිකී විට එහෙනයි යමයි කියා ඔහු සමඟ ගොස් කුඹුර පෙන්වා මෙහි ගොයන් කපවයිකය. පිළිගස්ශක්තිමත් රජ ස්‍රද්ධාවෙන් යුක්තව දවසමුලුල්ලේ වැඩකළේය. එයින් සතුටපත් කුමරුහිමියා ඔබට යම්පමණ ගොයම් ගෙනයා හැකිනම් එපමන ගත මැනව කියය. රජතිම මහත් ගොයම් මටිය බැඳ තබා රාත්‍රිය කාලයෙහි. රැගගෙට ගෙන ගොස්සෙහි තැබීය. රාජදේවිය ඔහ වනුුවතුරෙන් නාවා අත්පා මැඩීම කලාය. ඉක්බිති. රජහා දේවිය එක් වී ගොයම්මැට පිදුරු ඉවත දමා රජතෙම දේවයට මෙසේකීය. මේ ධාන්‍යවලින් කළේතුදය කරනු මැනැිය. රජගයේ තුළට කිසිවෙකුට පැමිණෙන්ට ඉඩ නොදව. ඕ තුමෝ යහපතැයි කියයා රජුගේ කියීම පිළිපදිමින් දහයියා හා කුඩුආදී වත්කොට ඇටැම් සහල් විකුණා. ඒ මුදලෙන් සකුරු ගිතල් කැවුන් ආදිය ගෙන නමකට සෑහෙනදානයක් පිළියලකොට රජුට දැන්වයිය. රජතුමා දාසියක් කමතා ති වහා සංඝ්‍යා සමේපයට ගොස් සං්‍යා වහන්සේගෙන් භික්‍ෂු නමක් ලබාගෙන වයිකීය. පග දියනවසි තිස්සතෙරම මේ කීම දිවකනින් අසා එත්තරා භික්‍ෂු නමක් කමතා ඇවැත්න. තොපගේ උපස්ථායක වූ සද්ධාතිස්ස මහරජතුමා බැලමෙකොට එ භික්‍ෂුන් වහන්සේ නමකට දානය පිළියල කරයි. හතමය සංඝ්‍යා වහන්සේට දෙනු කැමැතිව දැන් දාසය විහාරයට පිටත් කළේය ඒ දානය පිළියල කළ රජතුමා විසින් දුස්කර දෙයක් කරන ලදී. ඒ ප්‍රථත් ජනයෙක් අනු බව නොකිරේවා. ඔබ වහන්සේ තාම්ප්‍ර පටනයට ගොස් එහි අසුන්හලෙහි වැඩි මහළු පිළිවවෙෙනෙන් සිටිනුමැනැවී. ඔබ වහන්සේට සීටවුව ලැබෙන්නේ යයිකය ඒ භික්ෂූන් වහන්සේ යහපති ස්වාමීනී කියා අහස්සට නැගයි. සාම්ර පරණයෙහි බැස පාත්‍ර සිවරු රැගෙන අසුන්හලට ගොස් වැඩි මහළු පිළිවෙලින් සිටියේය. රජතුමාගේ දාසි ආරාමයට ගුස් ආරාධනා පිළිගන්නා තරුන් වහන්සේ වෙත පැමිණ. කාරණය දැනුන්දී. භික්‍ෂුන් වහන්සේ නමක් ලබාගෙනාවේය. රජතුමාත් දේවයක් ඉදිරිටවුත් වැඳ රජතිම පාත්‍රයගනයේ ආහාරයෙන් පුරවා. පාත්‍රයටයටටින් වස්තරයක් තබා අතිසය ගෞරවදක්වා භික්ෂූන් වහන්සේට පාත්තය දුනේ. භික්‍ෂූන් වහන්සේ පිින්්ඩ පාතිය රැගෙන මෙසේ කීය මේ දානය සම්පූර්ණයයි. ආසනයක් නොලබන්නාව මම කැමැති තැනකට යන්නමින් මහරජතුමනි. අතිික පැහැදීම නොකළමැනවේ මධ්‍යත්ත වෙව. අධික ප්‍රීතියෙන් යුසිත දරාගන්නතා පහසු වේ. මෙසේ කියාය භික්ෂූන් වහන්සේ අහසෙහි පක්ෂියකු මෙ ගමන්කොට ඒ ධනය සංඝ්‍යා වහන්සේලාට පිළිගැන්විය. ඒ ආහාරය දහතුන් දහසක් භික්ෂූන් වහන්සේලාට ප්‍රමාණවත් විය. දී ඉතිලිවූ දෙය ඒ භික්‍ෂූන් වහන්සේ වැලඳීය. රජත මේ දක්ෂිනාරයන්ගේ ගුණය ප්‍රත්්‍යයක් සවසයෙන් දැක මහත් පැහැදීමක් ඇතිකොට මානසික සැපේට පත්විය ඉක්විතියේ රජතුමාගේ මරනාසන්න කාලයේ පැමිණි විට ධර්ම කතිකයෝ. මහරජ තමා කළ කුසල් සිහිපත් කිරීම මැනවයිීහ. අජතම මෙසේකීය. මා විසින් මිනිමුතු යෙදු බොහෝ බුද්ධ රූපාදිය රණින් කරවන ලදී. ධරමය කෙරරිස් සංඝා වහන්සේ කෙරෙහිත් මා කලපින් විධාකාරය. තුදුස්වක්තා ද පසලොස්වක් අටවක් දිනයන්හිදීද. මා විසින් මනාසේ අටසිල් රකිනලද. නමුත් මේ සියල්ල පරදවා එ පික්‍ෂූන් වහන්සේ නමකට දුන් දානය මට පෙනේ. මෙසේ නරශ්‍රේෂ්ට වූ රජතෙමේ දෙව් මිනිසුන් විසින් උසස්තැනැතබූ ආර්ය සංඝ්‍ය අතරහි වූ ආරය පුද්ගලයකොට දන්දී තුසිත බවනයට ගියය. ඒ රජ අපමය වූ අනන්ත වූ සැපක් ලැබූේ. මේ මහා ජනයාදේ රජුමෙන් ජරාමරණැති සේවීම් නැති ශෝක නැති උතුන් සැපලබාවා කන්ටක සෝල පටුනෙහි උපන් පට්ට කොට්ටි විහාරවාස ආචාරය දම්ම නන්දී තෙරුන් වහන්සේ විසින්කළ සීහලවස්තුූ දසකේ නිමි ප්‍රථම පරිච්චේදය නමියේය මෙහි කතා දසේකයි කියවෙන නමුත් තිබෙන්නේ කතා අටකි දීගචේතිය කතා යන දෙක එත් පිටපතක්වත් දකින්ට නො ලැබේ. අගතිපෙන නිගමන ගාථාවලින් ඒ නම් දෙක පමණක් දත හැකිය.